සිංහල කියුට්ෂෝ එකට එහෙම නැත්නම් KV Erosion YouTube නාලිකාවට ඔයාලා හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නේ පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විභාග කල් යනවද, එහෙම නැත්නම් කල් යනවා නම් කොච්චර කාලෙකින්ද පිටපස්සට යන්නේ කියන එක පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න තමයි ඉක්මනටම ඔයාලත් එක්ක මේ විදිහට වීඩියෝ එකක් හරහා සම්බන්ධ වුනේ. ඉතින් මේ හා සම්බන්ධව අද මම කියන තොරතුරු 100%ක් නිර්වාද්‍ය තොරතුරු. ඉතින් ඒ තොරතුරු දිගින් දිගටම අප්ඩේට්ස් වෙන නිසා ඔයාලට සිද්ධ වෙන පල්ලා තියෙන රතුපාට බටන් එක දැන්ම ක්ලික් කරන්න. ඒට හැපෙත තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරොත් තමයි මම දාන අප්ඩේට්ස් ඔයාගේ ළඟටම නොමිලේ ගෙන්නවා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු දැනට රජයේ එළඹිලා තියෙන තීරණ මොනවද මේ හා සම්බන්ධව කියලා. ඉතින් මුලින්ම කියන්න ඕන මේ හා සම්බන්ධ තොරතුරු මට කීපයක්ම වක්‍රාකාරයෙන් ලැබුණාට ඉතින් මම ඒවා ඔයාලට වීඩියෝ එකක් කරහා සමීප කරේ නැහැ. මොකද ඒ වගේ නිර්වද්‍යතාවය මට 100%ක්ම තහවුරු කිරීමට හැකියාවක් නොලැබුණ නිසා. ඉතින් මේ වීඩියෝ එකට අධ්‍යාපන අමාත්‍යාංශ විභාග දෙපාර්තමේන්තුව සජීවීව සම්බන්ධ කරගන්න මම උත්සාහ කරා කිහිප සැරයක් මීට කලිනුත්. නමුත් ඒ කිසිදු අවස්ථාවක් සාර්ථක වුණේ නැහැ. ඉතින් ඒක නිසා මම කිහිප දවසක් බලාගෙන හිටියා මේ හා සම්බන්ධව රජයේ ලිඛිත තොරතුරක් ඉදිරිපත් කරනකම්. ඉතින් අද දවස වෙනකොටත් රජයේ ලිඛිත තොරතුරක් ඉදිරිපත් කරලා තියෙනවා මේ වෙනකොටත්. ඒ ඊයේ දිනේ, ඒ කියන්නේ 2020 අප්‍රේල් පළවෙනි දින පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද තොරතුරු මට ලිඛිතව ලැබුණා. ඉතින් ඒක නිසා මම 100%ක් නිර්වාද්‍ය තොරතුරු තමයි මේ වීඩියෝ කරවලත් එක බෙදා හදාගන්නේ. ඉතින් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාව සඳහා මට සහභාගී වීමට හැකියාවක් ලැබුණේ නැහැ රටේ මේ වෙනකොට උද්ගත වෙලා තියෙන තත්ත්වයේ හමුවේ. ඉතින් කෙසේ නමුත් කමන්නේ මට ලිඛිතව තොරතුරු මේ වෙනකොටත් ලැබිලා තියෙනවා ඊයේ මාධ්‍ය සාකච්ඡාවේදී ගත්ත තොරතුරු පිළිබඳව. ඉතින් මුලින්ම කියන්න ඕනේ 2019 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාර්තු අවසානයේ, ඒ කියන්නේ ගිය මාසේ අවසානයේ ලබා දෙන රජයේ කලින් තීරණය කරලා තිබුණා. උනාට මේ වසංගත තත්ත්වයේ හේතුවෙන් ඒක තවදුරටත් කල් යන බව තමයි මුලින්ම මට සඳහන් කරේ. කෙසේ නමුත් මේ වසංගත තත්ත්වය තවදුරටත් ඉදිරියට යනවනම් ලබන සතියේ හෝ ඊට පස්සේ සතියේ මේ හා සම්බන්ධ වැඩ කරන නිලධාරීන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කැඳවලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2019 විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් 30 වෙනිදාට පෙර ලබා දීමට අධ්‍යාපන අමාත්‍යවරයා කටයුතු කරන බව ඊයේ දිනේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී කිව්වා. ඉතින් සාමාන්‍ය පෙළ කරපු නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔයා රෙඩි වෙලා ඉන්න, අප්‍රේල් 30 වෙනිදාට කලින් ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල බොහෝ දුරට නිකුත් කිරීමට නියමිතයි කියන එක. ඉතින් ඊළඟ කාරණේ තමයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ගැන සාකච්ඡා කරනකොට ඒ විභාග කිසිදු හේතුවක් නිසා කල් නොදමන බව තමයි මේ වෙනකොටත් රජයේ ආරංචි මාර්ග වලින් මට ලිඛිතව ලැබිලා තියෙන තොරතුරු වලින් අනාවරණය වෙන්නේ. ඉතින් ඒකේ තේරුම තමයි මේ වසරේ පැවැත්වීමට තිබූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කල් දැමීමට කිසිදු තීරණයකට මේ වෙනකොටත්, ඒ කියන්නේ අප්‍රේල් 2 දින, ඒ කියන්නේ අද දින වෙනකොටත් කිසිදු පියවරක් අරගෙන නැහැ කියලා තමයි අධ්‍යාපන අමාත්‍යතුමා ඊයේ දිනේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කරේ. ඉතින් කෙසේ නමුත් කමන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්න මේ වගේ ප්‍රකාශයකුත් මට ලැබිච්ච ලිඛිත නිවේදනයේ මෙන්න මේ ආකාරයට දක්වලා තියෙනවා. ප්‍රාස්කු ප්‍රහාරයෙන් හා කොරෝනා වෛරසයෙන් යන සිදුවීම් දෙකින් මේ වන විට උසස් පෙළ පෙනී සිටින දරුවන් බැටකා ඇති බවත්, එහෙත් ඔවුනට සංවේදීව මිස පීඩනයක් ඇතිවන කිසිදු තීරණයක් රජය ලබා නොගන්නා බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඉතින් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ දිනවල අධ්‍යාපන අමාත්‍යවරයා තීරණ කිහිපයකට එළඹෙයි ඉදිරි දින කිහිපය ඇතුළත. ඉතින් ඒ තීරණ වලින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ සහ ශිෂ්‍යත්ව විභාගයේ අගෝස්තු මාසයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කරයිද නැද්ද කියන එක ඉදිරි දින කිහිපය ඇතුළත රජයේ නිවේදනය කරා. ඉතින් මේ වෙනකොට පවතින තත්ත්වය අනුව නම් රජයේ කිසිදු තීරණයකට එළඹිලා නැහැ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ කිසිදු හේතුවක් නිසා කල් දාන්න. ඉතින් අපි වැඩිදුර සාකච්ඡා කරමු මේ හා සම්බන්ධව ඉදිරි වීඩියෝ කීපයකදී. ඉතින් ආරාධනා කරන සියලුම දෙනාට පල්ලෙත් තියෙන subscribe කියන බටන් එක සහ ඊට හැපැති තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට මම දාන updates ඔයාගේ ළඟටම නොමිලේ ගෙන්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නංගි මල්ලි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරලා තියෙන මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා උසස් පෙළ විභාගයේ සමත්ව විශ්වවිද්‍යාලය සඳහා ආයුධම් කිරීමට සූදානම් සිටින දරුවන් සහ ඒ සඳහා පාසලෙන් ලබා ගත යුතු සහතික මෙන්ම ඒවා සහතික කර ගැනීමට නොහැකි වී ඇති නිසා පාසල් ආරම්භ කර දිනේ සිට සති දෙකක කාලයක් විශ්වවිද්‍යාල ආයුධම් කිරීමට කාලය ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කරලා තියෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යවරයා මේ හා සම්බන්ධ වැඩිදුර අදහස් දක්වමින් මේ ලිපියේ සඳහන් කරලා තියෙනවා. ඉතින් කෙසේ නමුත් මට කියන්න තියෙනංගේ බල්ලි මෙන්න මේක තමයි මට ඔයාලට කියන්න තියෙන වැදගත්ම වැදගත් කාරණේ වෙන්නේ.
අධ්‍යාපන අමාත්‍යවරයා අප්‍රේල් පළවෙනිදා 2020 අප්‍රේල් පළවෙනිදා නිකුත් කරපු මෙන්න මේ ලිපියේ එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යවරයා 2020 අප්‍රේල් පළවෙනිදා පැවතු මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කරපු තොරතුරු මේවා වුණාට මේ තොරතුරු ඉදිරි දින කිහිපයතුළ සම්පූර්ණ වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක කරන මොහොතේ විභාග දෙපාර්තමේන්තුව සජීවීව සම්බන්ධ කර ගැනීමට කිහිප සැරයක් උත්සාහ කර නමුත් ඒ සඳහා හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් මම විශ්වාස කරන විදිහට අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රමුඛ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිටින බලධාරීන් විසින් මේ වෙනකොටත් මේ හා සම්බන්ධ තීරණ ගනිමින් සිටින බව තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ හා සම්බන්ධ වැඩිදුර විස්තර මම ඉදිරි වීඩියෝ එකකදී කියලා දෙන්න. කෙසේ නමුත් කමන්න මට මේ අවස්ථාවේදී වැදගත් පරිවිඩයක් තියෙන වලට මතක් කරන්න. අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ කරන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔයා විභාගයේ 2020 අගෝස්තු මාසෙත් තියෙනවා කියලා හිතලා මේ දවස්වල පාඩම් කරන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මොකද තව තියෙන ඉතමත් පුංචි කාලයක් අගෝස්තු විභාගයේ පැවැත් වෙනවා නම් ඔයාට ඒ සඳහා ඉතමත් පුංචි කාලයක් තමයි තියෙන්නේ. ඔයාට ගොඩක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා උසස් පෙළ සියලුම සිද්ධාන්ත මේ වෙනකොට සම්පූර්ණ කරගත්තේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා දුක් වෙන්න අවශ්‍ය නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය ඒ කියන්නේ රජය විසින් ඔයාලට අසාධාරණයක් කරන්නේ නැහැ කියලා 100%ක් විශ්වාසයි. මම විශ්වාස කරන විදිහට අධ්‍යාපන පොදු සහතික පත්‍ර 2020 විභාගය මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ පැවැත්වෙන එක නම් එච්චර සුබ ලකුණක් නෙවෙයි. මොකද හේතුව තමයි සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වෙලා උසස් පෙළ විභාගයට ඇවිල්ලා උසස් පෙළ විභාගයේදී ඉගෙන ගන්න තියෙන සියලුම සිද්ධාන්ත උසස් පෙළ විභාගයේදීම ඉගෙන ගත්තේ නැත්නම් සාර්සවියට එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒ හා සම්බන්ධව ගොඩක් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙන නිසා. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලට මේ පාස්කෝ ප්‍රහාරයෙන් සහ වසංගත තත්ත්වය නිසා මගහැරණු කාලයන් ඉදිරියේදී විභාගේ පෝස්ට්පෝන් වෙලා කියන්නේ කල් ගිහිල්ලා උසස් පෙළ විභාගේ පවත්වනවා නම් ඒක තමයි මම දකින විදිහට අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ගන්න ඕන නිවැරදිම තීරණය වෙන්නේ. ඉතින් ඒක නිසා මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. එහෙම ෂෙයා කරොත් අධ්‍යාපන බලධාරීන් මේ වීඩියෝ එක දැක්කොත් ඒක ගොඩක් වැදගත් වෙයි. එයාටත් මේ හා සම්බන්ධව හොඳ අවබෝධයක් ලබා ගන්න. ඉතින් ගොඩක් අය මේ වීඩියෝ එක බලයි. ඒක නිසා අමතක නොකර ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි මේ හා සම්බන්ධව අලුත් අප්ඩේට්ස් තියෙනවා නම් මම ඉක්මනට මගේ channel එකට දාන. ඔයාලට පුළුවන් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා. ඉතින් ඔයා 2020 සහ 21 සාමාන්‍ය පෙළ කරන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් නම් ඔයාට දැන් හිතන්න පුළුවන් අධ්‍යාපන අමාත්‍යවරයා මේ ප්‍රකාශ කරන තත්ත්වයේ අනුව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කල් දාන්නේ නැත්තම් කිසිසේත්ම සාමාන්‍ය පෙළ විභාගයක් කල් දාන්න හේතුවක් නැහැ. ඉතින් ඒක නිසා ඔයාට සිද්ධ වෙනවා ඔයා ඉගෙනගෙන තියෙන විෂය කරුණු මේ gedere ඉන්න කාලයේ ඇතුළත ඉගෙන ගන්න. ඉතින් නංගිය මල්ලියේ රජයේ විසින් මේ ලිපිය හරහා වැඩිදුරටත් දක්වලා තියෙන්නේ YouTube නාලිකාව හරහා වැඩිදුර ගණිත සහ විද්‍යාව දැනුම ඔයාලට ලබා දෙන්න කියලා. ඉතින් ඔයාලට ඒ හා සම්බන්ධව ගොඩාක් දැනුම මගේ YouTube නාලිකා දෙක හරහා ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ගණිතය කියන මෙන්න මේ වල වීඩියෝ එක බලන channel එක සහ පාස් මී කියන YouTube නාලිකාව හරහා මගේ විද්‍යා පාඩනොත් සාමාන්‍ය පෙළ විභාගයට අදාළ බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි පාස් මී වීඩියෝ ඇප් එක හරහා සාමාන්‍ය පෙළ කරන නංගිලා මල්ලිලාට එහා සම්බන්ධ සියලුම වීඩියෝ විද්‍යාව ගණිත සහ අනුමාන ප්‍රශ්නත් මම ඒ පාස් මී වීඩියෝ ඇප් එකට දානවා. ඉතින් ඒක නිසා දැන්ම ගිහිල්ලා Play Store එක හරහා පාස් මී වීඩියෝ කියලා ටයිප් කරලා පාස් මී වීඩියෝ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා ඩයලොග් නම්බර් එකක් අමනා පාවිච්චි කරලා රෙජිස්ටර් වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ පාස් මී වීඩියෝ ඇප් එක හරහා ගොඩාක් දැනුම ඔයාලට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පාස් මී කියන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කරන නංගිලා මල්ලිලා වෙනුවෙන් මම නිර්මාණය කරපු ඇප් එකත් පාවිච්චි කරලා සියලුම පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ඒ වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර, ඒ විතරක් නෙවෙයි සියලුම විෂයන් වලට අදාළ සිද්ධාන්තත් ලබා ගැනීමේ හැකියාවක් තියෙන බව මම මේ අවස්ථාවේදී මතක් කරනවා. ඉතින් පාස් මී වීඩියෝ ඇප් එක Play Store එක හරහා ඩවුන්ලෝඩ් කරලා රෙජිස්ටර් වෙන්න පුළුවන් වුණාට පාස් මී ඇප් එක මිලියනයක් වටින පාස් මී ඇප් එක ලබා ගැනීම සඳහා ඔයාලා මේ තිරේ දකින නම්බර් එකට WhatsApp හරහා message එකක් දැම්මත් මට පුළුවන් පාස් මී ඇප් එක අපේ ටීම් එකට ඔයාගේ දුරකථනයට ලබා දෙන්න. ඉතින් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද තොරතුරු ඇතුළත් වීඩියෝ එකක් තමයි මම ඔයාලව දැනුවත් කරන්න මේ විදිහට ඉක්මනටම අරන් ආවේ. ඉතින් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යයෙන්ම, ඒ වගේම මේක ෂෙයා කරන්න ඔයාගේ නොදන්න යාළුවන්ට බලන්න. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත් විභාගයේ කල් යනවද නැද්ද කියන තොරතුරු මේ වෙනකොට තියෙන දත්ත තමයි මම අද ඔයාලත් එක්ක බෙදා හදාගත්තේ. ඉතින් ඉදිරියේදී නිකුත් කරන තොරතුරු මම වීඩියෝ එකක් හරහා ඔයාලත් එක්ක බෙදා ගන්නවා කියන පණිවිඩය ලබා දෙන ගම මේ ගෙදර සිට ගත කරන කාලය අධ්‍යාපන මට්ටම ඉහළ නංවා ගැනීමට යොදවන්න කියන දේ මතක් කරන ගමන් සියලු දෙනාටම ජයග්‍රහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.